looks like info. අලුත් තොරතුරු අලුත් දේවල් ඔබට ගෙනෙන looks like info. අද නතර වෙන්නේ තොරතුරු තාක්ෂණ කැම්පස් එකක් ගාව. ඔව් ගයන් අබේගුණවර්ධන. කොහොමද ගයන් මල්ලේ? හරි නියන් තේ. ඉතින් අපි කතා කරමු අද ගයන් ගැන ගයන්ගේ කැම්පස් එක ගැන next gen campus එක. ගයන් මට කියන්නකෝ ටිකක් ගයන් ගැන විස්තර. මම තමයි දැන්ට solution architect ගෙන private ආයතන එක සහ මම ඇතුළු පිරිසක් විසින් අපි ආයතනයක් පටන් ගන්නවා. ලංකාවට ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට එහා ගිය කියන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණයට එහා ගිය ප්‍රැක්ටිකල් දැනුමක් සහිතව අඩු වේදෙමයි අපි වගේම අපි දුප්පත් හිටපු කාලයක් තිබුණා. ඒ කාලේ අපි අමාරුවෙන් හොයාගත් දැනුම ලක්ෂ ගණන් වලට මිල වෙච්ච දැනුම ඉතාම අඩු මුදලට අපි දෙන්න මම සහ ශාමනන්දික කියන සර් සහ චතුරංග කියන සර් අපි කට්ටිය ඇතුළු එකතු වෙලා පටන් ගත්ත ආයතනයක්. ඉතින් ඒක හරිය ලස්සන ආයතනයකයි. ඉතා අඩු මුදලට ලක්ෂ ගණනක වටින සාතික පත්‍ර අපි හොඳම ක්වොලිටියට අපි දෙන ආයතනයක්. ඒක තමයි කැම්පස් එක. लंका पटंगन मन नम किया किसी मैत नम किया पटंगन नुगिगोड़ नुगिगोड़ रत्मलान कोलपीटी बोरेल सह अंतिम दिखले उड़ती मन दिखारी इतनी मत हमे चामन दिखने गुरी इतनी जीत पटंगन कंपेर हाडिया सहन इटकिन पेन पटंगार इट पास दिखाते मैं प्राइवेट आगे इतना हेड ऑफ आईटी पोस्ट के मैं पाकि इंदा मम यात्रा तुरा आयत मम मगे पारण आयत मैं दिखा उड़ती मैं अधिकार उगा गुर्रे कश एक गुड़ मैं आड़ते मैं इतने इन गाँव अभी कथा करना मेको घूम तुम्हें तीसरा अड़गे लंका अभी रमाइंड घूमते प्रोफेशनल की मत में साधि पच्चा कभी लबा दें इतनी मगे कथा वाई अतनी पटांग दिदास हाई पटांगन कथा अंतिम दिदास प्रोफेशनल गुर्रे कि नतर वे मंजूरना यात्र मट ओने मगे आयतने हेड ऑफ आईटी या फड़िया मगे फड़िया मम्म ध्यान सरल मगंदर कभी कथा कर थिंग या फड़ी का बस हद हाँ थिंग मट कुल सारे फाड़िए थिंग मम मुलिम आगे साहतिक पचटिक बल मुना दिन साहतिक टीका यह साहतिक टीका बलना बट या तीन अवृद्ध हतर हाथते करती साहति के पच्चा पान बुढ़ा मैं सब संबंधी ऐसे मम बल्लेना डॉक्टर की निकेना डॉक्टर राम से मुखेला विशेष मत मन से उद्योग करना मेट इगन करना मेट मेट कराट पास वन इन बोला ये आवृद्ध हाथ रख भी तरह मम इक मत नमे मैं गिना संपूर्ण क्या सामान्य आवृद्ध देखा मार मुना खाली आखिर सामाकर थिंग एक तेन टापिक देखा मारक खाली मास नाम खाली संपूर्ण अभी दया सटे मैं मंकी मध्यस्थान दिवाले तन इतने गिहा इतने हमें श्यामानंद रूप इंका गिहा इतने विशेष याख्या अभी पुरुदरा पोतिंग दिन इतर आखने पोतरे आगे तनियन देखा दिन फील्ड के कंगे तवगन कथा पुर्द करना
ඉතින් ඒ වගේ හැම දෙයක් එක්කම තමයි අපි එහෙට දාන්නේ. ඒතර එතනින් මම ලබාගෙන දෙනුමත් එක මම එතනට කියලා ඉගෙන ගන්නවා. තව කෙනෙක්ගෙන් අතන ඔපව තනියෙන් ඉගෙන ගන්න. අවුරුදු දෙකක් මාර්ග දෙනුම විශේෂයෙන් ඉංග්‍රීසි ඇතුළ මම හරි ලස්සනට තමයි තින්ද කියන්න. මම පන්තිර ගියා මම පන්ති සැරට මුලින්ම කතා කරලා කියනවා මේ සර් පුළුවන් නම් සිංහල උගන්න මට ඉංග්‍රීසි බෑ කියලා. මගේ වාසනාවද මන් දැනෙත් නේ. පටන් ගත්ත එක මම සර් කතා කරන්නේ ඔකේ විල් ස්ටාර්ට් ගයන් ලෙට්ස් ස්ටාර්ට් ඉන් ඇලිකල පටන් ගන්න. සිංහල නැහැ එතන. ඒ හේතු හින්දා මම ඉගෙන ගන්න මාස 3ක් මාසයක් ඇතුළත ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. භාෂාව ඉගෙන ගන්න. ඒත් එක්කම අවුරුදු දෙකම අර මුලින් අපි අර මාස 6ක ගන්න දැනුමත් එක්ක අර අවුරුදු දෙකම අර සම්පූර්ණ සිලබස් එකම උදාහරණයක් ගත්තත් මාක්ෂප් ඇත්තේ තියෙන ඒ කාලේ තියෙන හොඳම සාහිත්‍ය පත්‍ර ටික. මාස 6ක් වගේ තුද සම්පූර්ණ ඉගෙන ගන්න. ඒ උනන්දු සහ කැපවීම ඔක්කොම හදාගෙන. වැදගත් උනේ ඔබගේ උනන්දු සහ කැපවීම. යම් ඉලක්කයක් ඔස්සේ යනවා ඒ කැපවීම කිසි තැනකදී ආපහු හැරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔය අතරතුර දුක හිතෙන තැනක් ආපහු හැරෙන තැනක් බලපෑමක් එහෙම ආවේ නැද්ද? මම අයියේ ඒක මනකට යන්නේ අනිත් කටට ප්‍රයෝජනවත් තේ මේක බලන් ඉන්න. මට දෙනවා මේ කළු පාට ටී-ෂර්ට් එක. කවුද ලබන්නේ? මේ ආයතනේ මං වැඩ කරපු ආයතනේ ටී-ෂර්ට් එකක්. ඒ කළු පාට ටී-ෂර්ට් එක දෙන්නේ මේ ග්‍රවුන්ඩ් ස්ටාෆ්ලට. ඒ කියන්නේ ක්ලීනින් ස්ටාෆ් මොකද හේතුව මේ කුණු ගැවුනත් පේන්නේ නැති හින්දා. ඉතින් මගේම පන් තියෙන ළමයි තමයි මට කියන්නේ මේ අපෝ උඹත් ක්ලීනින්ද කියන වචනේ. දෙවම ඉන්න තමයි එතන ගෙනන්නේ අයියේ. අන්තිනේ ආයතනෙම හෙඩ ෆයිට්ලා තමයි අතරේ. ඔක්කොම අවුරුදු හතර පහක් කොයි කාලයක තුද? ඔබ වෘත්තියේ ඉහළම ස්ථානයට ගමන් කරන අවුරුදු පහක් ඇතරද? ඔව්. කිවන්නේ වෘත්ති. ඊට පස්සේ ඔබගේ ජීවිත කතාව දිගහැරෙන්නේ කොයි විදිහටද? ඊට පස්සේ අයියේ අපි මම සම්බන්ධ වෙනවා මගේ සාමාන්‍ය ගුරුවරයෙක් එක්ක. මගේ මුල් ගුරුතුමා මේ ශේෂ්ත්‍රේ. සම්බන්ධලා ඒ කියන ඔබට අර වෘත්ති පොහුණු මධ්‍යස්ථානයේදී ඔබගේ ගුරුවරයා ඔබගේ ඔබට හරිමඟ කියලා දුන් පුද්ගලයා සම්බන්ධලා අපි දෙන්නම එකතු වෙලා විශේෂයෙන් අපි දෙන්නම එකතු වෙලා හදන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක මගේ අවුරුදු පහටම සමානයි මාස 6ක්. මම අර ඉගෙන ගත්ත අවුරුදු පහම මාස 6කට පැටි ගන්නවා. එතකොට ළමෙක් ආව තේරමට අවුරුදු පහක් ඉන්න ඕනේ. ඒ පහම මාස 6කට අරගෙන අපි බිහි කරනවා ලංකාව يعني තරණය කරන්න පුළුවන් ළමයි පිරිසක්. උපරිම තැනට යන්න පුළුවන් ළමයි පිරිසක්. හැබැයි අවුරුදු 5ක් නෙවෙයි මාස 6කින්. මොකද මගේ අවුරුදු 6 5ට මම ගත්ත ටික කොටස් කරනවා මාස 6කට. ඔව් දැන් ඔබ ඔබගේ විශේෂ හැකියාවක් සහ දක්ෂතාවයක් තමයි මාස 9ක වගේ කෙටි කාලයක් තුළදී අවුරුදු 5ක වගේ විශාල දැනුම් සම්භාරයක් සම්පින්දණය කළා ඔබ ග්‍රහණය කරගැනීම. ඔබ විශ්වාස කරනවද තවත් පුද්ගලයෙක්ටත් ඒ හා සමානව කටයුතු කිරීමට හැකියාව තිබෙනවාමයි කියලා? ඔව් ඒක හරි සරල උත්තර දෙන්නම්. දැන් අපේ ලංකාවේ බහුතරයක් කට්ටිය කියනවා අපිට ඉංග්‍රීසි බෑ කියලා. ඔව්. හැබැයි මම මෙහෙම දෙයක් කිව්වොත් අපි ලයිට් කියලා කවදාවත් සිංහලෙන් කියන්නේ විදුලි බල්බ් කියලා. කාර්යයක් කියලා කියන්නේ කවදාවත්. වෑන් බස් ඒසී ෆ්‍රිජ් ඔක්කොම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඔයිටික සම්බන්ධ කරන වචන ටික තමයි අපිට බැරි. ඒවයි කිසිම කෙනෙක් කිසි දෙයක් බැරි නෑ. හැමෝටම බෝලා. එකම දේ තියෙන්නේ උගන්න ගුරුවරයා එයාව ගයිඩ් කරන විදිය. එච්චර. එහෙම වුණත් ඕන කෙනෙක් බෝලා. මෙච්චර කාලෙට අපි කඩේ ෆේල් වෙලා නෑ. අපි හැම ළමයම අද හොඳ තැන් වල ඉන්නවා. 75% කියපද ප්‍රමාණය. ඒ අතරින් 25ක් ෆේල් කියන අදහස නෙමෙයි කියන්නේ. ඒ 25 ඒගොල්ලන්ගේ අර අයියා කිරුව වගේ දැනුම් සම්භාරය මත ඒ තැන්වල නතර වෙලා ඉන්න උනන්දු නැතිකම වින්ද. ඒ කියන්නේ අපිට උනන්දුනොත් කරන්න බැරි දෙයක් නෑ නේද? අනිවාර්යෙන් පොළ. අනිවාර්යෙන්. 100%ක් එන්න පොළ. ඔව්. ඒ ගයන්. ඊට පස්සේ ගයන් ඔයා තමන්ගෙම කියලා ආයතනයක් ආරම්භ කරනවා. ඔව් තමන්ගෙම කියලා. ඔව් අධ්‍යාපන ආයතනය. ඒකේ මොකද්ද? ඔව් එයන්ට ඒතර අපි ඒ විදිහට අපි කාලයක් ගිහිල්ලා එතන ආයතන අවුරුදු 4ට කිට්ටන ප්‍රමාණයක් දිගටම ගන්නලා අපි මම සහ චාක්‍යපු චාමර ගුරුතුමා සහ චතුරංග සහ මාත් එක්ක ඉන්න හොඳ යාළු පිරිසක් හොඳ උගත් යාළු පිරිසක් සහ
සිංගප්පූරින් අපිට එකෙනෙක් හම්බ වෙනවා වර්ක්ෂොප් එකේ ඉන්නේ සීනියර් කන්සල්ටන්ට් කෙනෙක්. අපි ඔක්කොම එකතුලා නම් කිව්ව සාහන කිව්ව ඔක්කොම කටිකදලා අපි plan එකක් හදනවා මේ දේවල් පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න නැතුව. සහ ලක්ෂ ගණන් ලක්ෂ 10 15 විතර කරන්නේ නැතුව ඕනම පොඩි මිනිහෙක් අපේ අපේ පරම ආදර්ශයත් ඒක. ඕනම පොඩි මිනිහෙක් කියලා කියන්නේ රුපියල් 10 15000 ඉඳන් අපි කතා කරමු. ඒ කට්ටියට කොහොමද මේක වෘත්තිපුණ මධ්‍යස්ථානයකින් එහා ගිය අපිට ඕන් ලිමිටේෂන් එකක් තියෙන එකනඩ කරද්දී ගවර්න්මන්ට් ලිමිටේෂන් එකක්. එතකොට අපි එතනින් එහා ගිය දෙයක් අපි කොහොමද සමාජය දායද කරන්න කියලා. එතකොට එතනදී මම කරචාමනන්ද ගුරුපියන් චතුරංග සර් සහාය තාරක මදුසංක මලි චමිල ඒ කියන විශේෂ පිරිස එකතු වෙලා 2019 පෙබරවාරි 16 වෙනිදා අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් ඇතුළත මේක පාටම අපු ගමන නෙවෙයි එක්ස්පීරියන්ස් එකක් ඇතුළත නෙක්ස්ට් ජෙන් කැම්පස් කියන ආයතනයේ අපි විවෘත කරනවා. ඉතින් තව විශේෂිතයක් කරන්න ඕනේ නෙක්ස්ට් ජෙන් කැම්පස් කියන එකට ලොකු අපිට හයියක් එනවා මොහන්සර් මොහන්සර් තමයි මේ නෙක්ස්ට් ජෙන් ආයතනයේ අපි කරමු. වාට මම මේ දේවල් ටික ආරම්භ වෙනවා ගෑන් ලංකාවේ ළමයින්ට අපි පිටරට තියෙන සහතික පත්‍රය ලංකාවේ ළමයට ලංකාවේ නම් ආරම්භෙමු කියන අදහස අපිට දෙන්නේ. ඔව් හොඳ අදහසක්. සාධාරණ සිතුවිල්ලක්. අපි පිටරටට සල්ලි දෙන්නේ නැතුව අපේ සල්ලි අපේ රට තුල තියාගෙනම අපේ දෙනුම අපිම තියාගමු. අපිම බෙදාගමු. ඔව් ගයන්. එතකොට මේ ඔබ ආරම්භ කරන මේ නෙක්ස්ට් ජෙන් ආයතනයේ මොන මොන විෂයමාලාන් යටතේද ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ? ඔව්. දිනතේ ආයතනයේ අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන මාක්සප් ලර්නින් පැත්තේ තියෙන සොලියුෂන් උගන්වන්න තැන් තියෙනවා. ඒක අපිට ඊට වඩා වෙනස් ඉදියක් ප්‍රැක්ටිකල් ඇතුව අපි කියන්නේ කිසිම තැනක් උගන්වන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි තියෙන්නේ ඒක තව ප්‍රැක්ටිකල් ඇතුව වැඩිපුර ප්‍රැක්ටිකල් ටිකක් එක්ක අපි දෙන තමයි ප්‍රධාන වශයෙන් විශේෂයෙන් Microsoft Cisco ඊට පස්සේ සයිබර් සිකියුරිටි ඊට පස්සේ නෙට්වර්කින් hardware engineering ඔය කියන තොරතුරු රක්ෂණය පැත්තේ infrastructure පැත්තේ mainly cover කරන certifications වලට එහා ගිය industry professional level එකේ සහතික පත්‍රයක් දබා දෙන තමයි අපි ආයතනය focus කරන්න මුලින්ම. එතකොට අපි දැනට ලංකාවේ Microsoft learning partner සහ UK worlds කියන diploma category එකේ අපි learning partner ඊට අමතරව අපි කතා කරනවා cyber security පැත්තේ. සයිබර් සිකියුරිටි පැත්තේ කතා කරොත් ඔය මේ ලංකාවේ අපි හැමෝම සයිබර් සිකියුරිටි ගැන කතා කරොත් හැමෝම හිතන්නේ හැකින් කියලා. සයිබර් සිකියුරිටි කියනකොට කවර ගහන්නේ Facebook හැක් කරන්න බැරිද? Gmail හැක් කරන්න බැරිද? මට මගේ අහවල් කෙනාගේ account එක හැක් කරලා දෙන්න බැරිද? හැබැයි ඒක නෙමෙයි සයිබර් සිකියුරිටි කියන එක කියලා කියන්නේ. අපි අපේ account එකක් secure කරගන්න එක. එතකොට network පැත්තේ ගත්තොත් අපි දැකපු network එකේ තමයි කවර හරි දෙයක් ඉන්නේ. router එකක් හරි මාක් කරගෙන හැල cable එකක් connect කරලා සිස්ටම් එකක් අප් කරන්නේ. නෑ ඊට වඩා ලොකු ලෙවල් එක. මේ කාමර තරම් විතර ලොකු data centers ළමයි දැකලා නෑ. ඒ data centers අපි ළමයට පෙන්නලා ඒවයි දාන servers මොනවද කියලා පෙන්නලා real time practical එකක්. මේ theoretically දෙයක් නෙවෙයි. සාමාන්‍ය ගොඩක් තැන්වල කරන්නේ theory විතරයි. ඒ වගේම අපි කතා කරොත් hardware පැත්ත ගැන කතා කරා. ළමයි online ඉගෙන ගන්නවා motherboard එකක් දකින්න නැතුව hardware. බැපිට ඕනුනේ ළමයා මෙතනට ගෙනහල්ලා ඒකෙ තියෙන හැම කැලලම එකින් එක කියලා දීලා ඉතින් හැටගෙන යනවා. නෙක්ටර් පැත්ත ගත්තොත් හොඳම උදාහරණය කියන්නම් මම අර කිව්ව අවුරුදු 6 කතාව. එතකොට අපි අවුරුදු 6 තිස්සේ සර්වර්ස් 60ක් ඉගෙන ගත්තත් අපි 60ම ගන්නවා පන්තියටින්ද. ඒ ළමයා එළියට ගියාම අර සහතික පත්‍රය විතරක් නෙවෙයි දිරන්තයි. ඒ ළමයාට ඊට වඩා අර එහාට ගියපු දෙයක් ඔයාලගේ ආයතනෙන් දෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික දැනුම න්‍යායාත්මක දැනුම හා සමානවම ලබා දෙන කටයුත්තයි සිදු කරන්නේ. හරියටම හරි 100%ක්ම. දිලන්ත තව දෙයක් තියෙන විශේෂ දෙයක් කියන්නේ. ඒ තමයි ගොඩක් කට්ටිය ඒ වගේම මේ අපේ ළමයින්ට විතරක් නෙවෙයි මේ looks like info page එක බලන්න හැමෝටමත් එක්ක තරුණ සහ වැඩිහිටි හැමෝටම. ඒනවල කරන ගොඩක් ළමයි. ඕල කරන ගොඩක් ළමයි. ඒ හැමෝටම බොඳිච්ච සිහිනයක් තියෙනවා විශ්වවිද්‍යාල සිහිනය. ඉතින් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න හරිම සරල විදිහක් තියෙනවා. ඒ තමයි අපි ඒ ලෙවල් වලින් ළමයි නැත්නම් ඕල ලෙවල් වලින් ළමයි බලව ගන්නවා සහතික පත්‍ර පදමලක්.
මේ මම කියන්නේ රුපියල් 10 15 දහකට හිර කරන ජොබ් එකකට දෙයක් නෙමෙයි. මම කියන්නේ ලක්ෂ ගානක අනාගතයක් හදාගන්න විදියක්. මේ හැමෝටම looks like page එකට ඇත්තේ කොහොමද? ඒතර සහතික පත්‍ර පාඨමාලාව මාස 6ක් ඇවිල්ලා අපේ ඒ දරුවේ. හරි. ඒ මාස 6කින් පස්සේ අපි එළමයක් බලනවා එළමයට මොන පැත්තෙන්ද මේක යන්න පුළුවන්. අපි කිව්වා වගේ දිනන්තයි අපි මේ සයිබර් සිකියුරිටි මාක්ස් අපි තරක් නෙමෙයි. මෙතන ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් තියෙනවා, ස්කිල් ප්‍රෝග්‍රෑම් තියෙනවා. හරි. ඒ හැමදේම. එතකොට අපි සහතික පත්‍ර පාඨමාලාව මාස 6යි, ඩිප්ලෝමා පාඨමාලාව අවුරුද්දයි. ඊට පස්සේ අපි වෙන්ඩර් සර්ටිෆිකේෂන් කියලා Microsoft, Cisco, Cyber Security නැත්නම් VMware ඔය කියන ප්‍රෝග්‍රෑම් වල අවුරුද්ද ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එතකොට එයා ස්පෙෂලි ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනවා. එතකොට අතන මාස 6යි, අතන අවුරුද්දයි, අතන මාස 6යි ඔක්කොම අවුරුදු දෙකක්යි. දෙකක් හෝ දෙකමාරයි. මේ දෙකමාරෙන් පස්සේ අපි මෙයා යොමු කරනවා Computer Science නැත්නම් Computer Cyber Security Networking. නැත්නම් Computer පැත්තෙන් තියෙන Software Engineering Network Engineering degree වල අපි තාම දැන් degree හතරක් ඉඳලා තියෙනවා. ඒ තැන්වලට අපි යොමු කරනවා. ඒ ආයතනත් එක්ක අපි කතා කරලා අපි agreement හදලා තියෙනවා. මේ ළමයට minimum ටික අපි උගන්වන්න ඕනේ. ඒක අපේ ආයතන හරම වෙන්නේ. එතකොට ළමයෙක් අපි ගාව ඕලලි වරලා නැත්නම් ඒලලි වල ආවට පස්සේ සාම්ප්‍රදායික අවුරුදු 4ක ඩිග්‍රිය කරන් යන ළමයට වඩා අපි කියන්නේ ඒ ඩිග්‍රිය වැඩගත්කම නැහැ කියලා 100 100ක් තියෙනවා. ඊටත් වඩා යම් කිසි දෙනමක් 100ට 100ක් ප්‍රැක්ටිකල් පැත්තනොත් එක්ක අපි ළමයෙක්ව අපි එලියට එක්කන් යනවා. අපි මේ අර යුනිවර්සිටි සීනේ බොඳ වෙච්ච. මොකද මේකට අපිට ඕනේ එළම ඕලල් පාස් වෙන විතරයි. එතකොට අපි ළමයව ගන්නවා සාධික පත්‍ර පාඨමාලාවට. ඉතින් අපි හදා ගන්නවා ඩිප්ලෝමා එකක් විදියට. එතනින් අපි ඩිග්‍රියට ආදාන. හැබැයි දාන්නේ ඉන්ඩස්ට්‍රි එකේදී එයා ඉල්ලන කම්පැනිස් වලින් ඉල්ලන සර්ටිෆිකේෂන් එක. ළමයා ඩිග්‍රියක් කරලා පස්සේ සර්ටිෆිකේෂන් කරනවා වගේ නෙවෙයි. අපි ඩිග්‍රියක ඇතුලේ තමයි අපි ඔක්කොම සර්ටිෆිකේට් එක තියෙන්නේ. එතකොට එයා එලියට යන්නේ ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් කියන දෙකම එකතු කරගෙන. දැන් අපි කියනවා ඩිග්‍රියක් කියන්නේ ඇකඩමික්. ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ වෙන්ඩර් සර්ටිෆිකේෂන්. ඒතර මේ ළමයා එලියට යන්නේ ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් කියන දෙකම එකතු කරගෙන. එන්නේ හේතු නිසායි අපේ ළමයට ලක්ෂ ගණන් පඩියම් වෙන්නේ. එන්නේ හේතු නිසායි අපේ එළිය මාකට් එකේ අපිට ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්නේ. දැන් අපේ ළමයි ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි හයිසෙට ප්‍රමාණයක් මේ කොවිඩ් සිට්යුෂන් එක යටතේ ගුරුවරු 25කට වඩා සම් ප්‍රමාණයක් අපේ ඉන්නවා. අපේ හොඳ මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඒවත් එක්ක ළමයෙක් අපි ආවත් අපේ තව වීඩියෝස් වලින් ආවට බලා ගන්න පුළුවන් වෙයි. ළමයෙක් මෙතනට ආවට පස්සේ ළමයාගේ විනය සපත් දෙකේ නම් ඊට පස්සේ ළමයෙක් මාස 6 අවුරුදු 1 2 අතරත් අපිත් එක්ක ඉන්නේ කොහොමද? ඒ ළමයට ජොබ් එකක් අපි දෙන්නේ කොහොමද? ඒ ළමයා ජොබ් එකක් දෙනවා පස්සේ අමාරුක් කරාට අපි හරිය හරිය විදිහට කියනනම් කසාද බඳින ගමු. ඔව්. ඒනම බලාගෙනම අපි තියෙනවා. ඒක වෙනම අපි සෑගෙනෙක් ඉන්නවා. මම අර කියපු චාමරුගේ කියන. ඒ ෆලෝ අප් එක අපි දෙනවා. දීලා ළමයාගේ ජීවිත සාර්ථක කරන තැනට අපි කියන. ඒතර කොයි මොහොතකත් විශේෂයෙන් තව දෙයක් කියන දෙනවා. මේ ලංකාවේ ඉන්න ළමයින්ට ස්කිල්ස් නේ. ප්‍රසන්ටේෂන් ස්කිල්ස් නේ. දැනුම තියෙනවා. ඒතර අපි කරන්නේ මේ පන්ති කාමරය ඇතුළත එයාට ප්‍රසන්ටේෂන් එක හදලා දෙනවා. එළමට ඉංග්‍රීසි මදි නම් අපි ටික හදලා දෙන අපත් එක්ක. මාස 6 හැදි කෝසස් වල. ඒතර එළම අවුරුදු දෙකම හරි ඉවරනකොට එළියට යන්නේ ස්කිල් ලේබර් කෙනෙක් විදියට. නිකම් නිකන් චීප් ලේබර් එකේ නෙවතු. ඔව් ගයන් මල්ලි. ඔයා සයිබර් සිකියුරිටි ගැන අපිට කතා කරා. දැන් අපේ looks like ප්‍රේක්ෂකයන්ටත් අපේ channel එක ඒගොල්ලන්ගේ pages වල තියෙන security එක ගැන අපිට මොනවද කියලා දෙන්න පුළුවන්. ඔව් දැන්තයි. looks like a page වල හැමෝටම විශේෂ දෙයක් කියන්න. cyber security engineer විදියට අපි පාවිච්චි කරන android වෙන්න පුළුවන්, ios වෙන්න පුළුවන්. ඔය කිසිම phone එකක් protected නෑ. බය වෙන්න එපා. සරලව කතා කරොත් මේ phone එකට අපි install කරගෙන ඉන්නවා third party applications. එතකොට අපි මේ phone එකට දාගෙන ඉන්නවා අපි දන්නේ නැති dictionaries. අපි දන්නේ නැති face මූණ වෙනස් කරන softwares. මම මේ දවස්වල හැමෝටම ආන්දෝලනයක් කරන්නේ WhatsApp ගැන කතා කරන්නේ නැහැ. හැමෝම දන්නවා මේ දවස්වල. එතකොට ඔය applications වලින් අපේ කොහොමද data එලියට යන්නේ? වාසනාවට අපි මිලියන පති නෙවෙයි. වාසනාවට අපි ලස්සන රඟපාන නළුව නෙවෙයි. එහෙම වුණා නම් අපේ ෆොටෝස් උත් අපේ දේවල් උත් අන්තර්ජාලයේදී මම කියන්න කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් තයි මගේ ෆෝන් එකට software එක install කරලා දිහා අහනවා කැමරා ඇක්සස් කරන්නද, ගැලරි එක ඇක්සස් කරන්නද,
ඔය ගහන්න නැතුව ආට I accept නැත්තම් next button එක දෙන්නේ නැහැ. කවදාකවත් ඔතක අපි කියවන්නේ නැහැ. ලස්සන information එකක් එනවා මේ ලස්සනට මේ licensing notice එකක්. ඒකේ ලියලා තියෙන්නේ මේක accept කරන එකෙන් ආට මේ හැම දෙයක්ම අපේ company එකට IT එක ලස්සනද කවදාකවත් අපි කියවන්නේ නැහැ. මොකද පිටු 20 කට විතර ඒගොල්ලෝ දාලා ඔකේවන්නේ. කවදාකවත් පිටු අධ්‍යය දාලා එවන්නේ නැහැ. අපි ඔක කියවන්නේ නැහැ. එතන අපි ඔක accept කරලා next කරලා finish කරනවා. අපි දන්නේම නැතුව එයා කරන්නේ අපේ මොබයිල් ෆෝන් එකේ තියෙන අපි කියනවා WhatsApp වලින් data leak වෙන්නේ නැහැ. WhatsApp servers වලින් data ඒගොල්ලෝ ගත්තට ඒක වෙන කෙනෙක්ට ගන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම ෆොටෝ එකක් කියුවොත් එයාගේ ෆෝන් එකට දිලන් තියෙනවා. ඒ ෆොටෝ එක save වෙන්නේ ෆෝන් එකේ. ඒ ෆෝන් එක WhatsApp නෙවෙයි. ඒතර ඒ ෆෝන් එකේ save වෙන්නේ ෆෝන් එකේ තියෙන thumbnail cache කියලා cache එක. ඒක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒතර මම පෞද්ගලිකව මගේ girlfriend වෙන්න පුළුවන්, මගේ wife වෙන්න පුළුවන් නැත්නම් මම තාවකෙනට එන පුළුවන් මම යනවා මගේ ප්‍රයිවසි එක තියෙන මොනාරි ෆොටෝ එකක් මම ඩිලීට් කරනවා හැබැයි මගේ ෆෝන් එකේ ඔක කැෂ් එකක් ඉදිරියට හිටිනවා ඒක අර කියන බැටරි ඇප්ලිකේෂන් එකක් එන්න පුළුවන් අර කියන ඩික්ෂනරි එකක් එන්න පුළුවන් ෆේස් ඩිටෙක්ෂන් ඇප්ලිකේෂන් එකක් එන්න පුළුවන් සින්දුහන ඇප්ලිකේෂන් එකක් එන්න පුළුවන් මේ ඔගලන් කරන ලොකු වැරද්දක් මම මේ කියන්නේ ඒ අපි දන්නේ නැති ඇප්ලිකේෂන් එකක් කරා එයා ඊට ඔක්කොම කැප්චර් කරලා සර්වර් එකට ඔක්කොම දාගන්නවා අපි සෙලිබ්‍රිටිස්ලා වුණා නම් අපි කෝටිපති වුණා නම් එක තප්පරයක් ඇතුළත අපිට කෝල් එකක් දීලා කියයි ෆෝන් නම්බරෙත් එක්කම ඇක්සස් කරලා මෙන්න එහෙමයි මම ආ බ්ලැක්මේල් කරන මං ගා මෙච්චර ගාණක් වාගේ ෆොටෝස් තියෙනවා කියලා. ඒ වගේම අපි දාගෙන ඉන්න බැංකින් ඇප්ලිකේෂන්. වාසනාවට OTP කියලා ඩෙන් ටෙක්නොලොජියක් තියෙනවා. වන් ටයිම් පාස්වර්ඩ්. එතකොට අපි ඇක්සස් කරද්දී අපි මොබයිල් ෆෝන් එකේ කෝඩ් එකක් ඇවිල්ලා අපිට ඇක්සස් කරන්න පුළුවන්. දැන් මේ ලෝකේ data තමයි කවදද දැසක රත්තරන් වෙන්නේ. ඩියමන්ති වෙන්නේ. දැනටත් තියෙනවා මම හොඳ උදාහරණයක් කියන්නම්. බැංකුවක් ගත්තොත් මම මේ කතා කරන්නේ බැංකුවක තියෙන ප්‍රධාන සර්වේ එක ඩවුන් වුණොත් විරන්තයි වාට පුළුවන් මම මේ බැංකු නම කියන්නේ බැංකුව ඉස්සරහට කියලා බෝඩ් එකක් උස්සලා කියන්නේ මගේ account එකේ කෝටි 500ක් තිබුණා කියලා. වැරද්ද පුළුවන්. ඒ සර්වේ එක ඩවුන්ලා තිබුණා නම් ඒ සර්වේ එක නම් ඔක්කොම ටික රීලා කරලා තිබුණේ ඒක නැති වුණා නම් වාට පුළුවන් කියලා කියන්නේ. එහෙනම් ඩේටල වටිනාකම ට්‍රිලියන්ස් ගණන් වටිනවා. එතකොට ඒක ගන්න ට්‍රිලියන්ස් ගණන් මිනිස්සු වියදම් කරනවා. එතන අපි ෆෝන් එක කියලා කියන්නේ ෆෝන් එක හදන්නත් අපි නෙවෙයි ෆෝන් එකේ software එකත් අපි නෙවෙයි ඔක අපි දන්නේ ඔන් කරලා ඉන්ඩිපෙන්ඩන්ට් ගන්න විතරයි. එතන looks like අපි කට්ටිය කියන්නේ තියෙන විශේෂ දෙයක් තමයි ඔය ෆෝන් එක අපි හිතන් ඉන්න රස ඇහෙන්න dangerous. ඔය ෆෝන් එකේ අපි හිතන් ඉන්න ගොඩක් දේවල් හිට මෙට send වෙනවා. අපි හිතන් ඉන්න ගොඩක් applications වල අපි දන්න දේවල් ගොඩක් ඒවා යනවා. එතකොට අපි ඉගෙන ගන්නවා security පැත්ත. අපි දැනගන්න ඕනේ මේ ෆෝන් වල දාන දේවල් මොනවද කියලා. අපි දැනගන්න අපි කාටද චැට් කරන්නේ කියලා. අපි දැනගන්න ඕනේ මොකද්ද මේ data mining නැත්නම් data security නැත්නම් cyber security ethical hacking කියන්නේ මොකද්ද කියලා. අර මම ඉස්සෙල්ලා කිව්වා අපේ course එකක් තියෙනවා කියලා. ඒක හැමෝටම හරියන්නේ නැහැ. ඒකින් කියන්නේ අපි ඔක කරන්නේ දෙය කියලා දෙනවා සමහරක් වෙලාවට. ඒ වගේ මේ කරන්නේ දෙය කියලා දෙන්න මොකද හොරෙක් වුණා දැනගන්න ඕනේ විත්‍යක් කඩන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තමයි secure කරන්න දැනගන්න මේ තාපේ මෙහෙම හදන්න ඕනේ කියලා. අපි කියන්නේ. ඒතකොට looks like අපි කටේ අපි කියන් තියෙන්නේ ඕගොල්ලෝ හිතන් ඉන්නවට වඩා හරි භයානක වස්තුවක් තමයි මේ ෆෝන් එක කියලා කියන්නේ. තමන්ගේ data මේ වෙනකොට US වල ඇති, China වල ඇති, ලංකාවේ සමහර මිනිස්සු ගාව ඇති. ලංකාවේ එක්තරා යුනිවර්සිටි වැඩ කරන ළමයි හදන ඇප්ලිකේෂන් එකක්. ඩික්ෂනරි එක. ඒ ඩික්ෂනරි එක කරන්නේ ඒ ඩික්ෂනරි තියෙන්නේ IT වලට අදාළ කරන වචන විතරයි. ඒ ඩික්ෂනරි හැම කෙනාම දාගන්නවා. ඒ ඩික්ෂනරි එක දාගත්තට පස්සේ ඒ ළමයා කරන්නේ තාගේ ෆෝන් එකේ තියෙන ගැලරි එකේ තියෙන ඔක්කොම ෆොටෝස් ටික ඒලමගේ සර්වේකට ඔක්කොම අදිනවා කිසිම දැනුමක් නැතුව. ඒ කියන්නේ අපි කියන අප්ලෝඩ් කරන එක. ඒතර ඒලම ගාව තියෙනවා සර්වේ එක ලස්සනට ගත්තම ෆෝල්ඩරේ පිටින්ම අර යවපු සෙන්ඩ් ඇන්ඩ් රිසීව් කරපු ෆොටෝස් ඔක්කොම ටික. කොච්චර බයනකද ගොත් ඒලම දැන් ඉරේ. මේ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය. ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය දැන් හොඳ දැනගෙන ඉන්නවා. ඔව්. looks like ප්‍රේක්ෂක ඔබට ඉතාමත් වටින දැනුම් සම්භාරයක් අද ලබා ගන්න පුළුවන් වුණා. ගයන් දැන් මල්ලි බොහොම ස්තුතියි අපිට ඉතාම වටින කර්ම සම්භාරයක් අපිට දායාද කරාට. ඒ වගේම ඔයාටත් අනාගතයේ සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කටයුතු ඉස්සරහට තවත් හොඳින් කරගෙන යන්න ශක්තිය වාසනාව ධෛර්යය සීලුම් දෙ ලැබේවා කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි දිලන්තයි. ඒ වගේම අගලගේ looks like info youtube channel එකටත් එහෙනම් මේ වැඩ කරන සීලුම් කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් නෙක්ෂන් ආයතනය ගැන හටට දායද කරන්න. ඒ වගේම
අපි යම් කිසි දැනුම් සම්භාරයක් තියෙනවා අපි ඒක ෂෙයා කරගන්න සාමීක බලන් ඉන්න අපේ සීලම දුවදරයන් සහ සීලම කට්ටියට යම් කිසි තැනකට අපිට සාධක පත්‍රයක් නැතුව නැත්නම් අපේ විශ්වවිද්‍යාලය සීනුව අහිමි වීම ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව යම් කිසි තැනකට යන පුළුවන් පාත් එකක් ඒ ළමයට දායිද කිරීම ගැන ඉතින් බොහොම ස්තුතියි දිලන්තයට කාර්ය මණ්ඩලයට ඔකම ලුක්ස් ලයික් ඉන්ෆෝ කියන පේජ් එකට බොහොම ස්තුතියි ස්තුතියි ඔව් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න අපිව subscribe කරන්න like කරන්න share කරන්න ඔබට ජය වේවා